ප්‍රවීණ වේදිකා සිනමා හා ටෙලි නාට්‍ය නිලියක වන මියුරි සමරසිංහ බොහෝ දෙනෙකුගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වුණු රංගන ශිල්පිනියක්. බොහෝ දෙනෙකුගේ ආදරයට ගෞරවයට පාත්‍ර වුණු මේ සම්මානලාභී රංගන ශිල්පිනිය මියුරි සමරසිංහ මහත්මිය මේ වන විට සිටින්නේ මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලැබමින් ඉන්න ඇය මාධ්‍යයක් වෙත මේ විදිහටයි කතා කර තිබුණේ. මම අන්තිමට සම්බන්ධ වුණේ හිරු නාලිකාවේ විකාශය වුණු නිර්මාණයකටයි. ඒ නිර්මාණයට සම්බන්ධ වෙලා ඉදි තමයි මට සිහිය නැති වුණේ. පසුව ප්‍රතිකාර සඳහා සම්බන්ධ වුණා. එතකොට තමයි මම දැනගත්තේ මට පිළිකාවක් කියලා. පිළිකාව තියෙන්නේ උදරයේ. දැන් මාසයක් වෙනවා මහරගම අපේක්ෂා රෝහලට ඇවිත් විෂ බීජයක් ශරීරගත වෙලා කියලා තමයි මේ වෙද්දි ප්‍රතිකාර කරන්නේ. කතා බහ කරන්නත් මට අපහසුයි. ඔළුව කෑලි කෑලි වලට කැඩිලා යනවා වගේ වේදනාවක් එනවා කියලයි මේ ආදරණීය රංගන ශිල්පිනිය සඳහන් කළා තිබුණේ. ඉතින් රටක් ආදරය කරපු මේ ආදරණීය රංගන ශිල්පිනියට ඉක්මන් සුවය ලැබෙන්න කියලා රසඳුන අපිත් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් කලාකෙත අස්වද්දන්නට ඇය මහඟු සේවයකුත් සිදු කර තිබුණා. ගුවන් විදුලියේ මාසික රැඟුම් සංගීත ප්‍රසංගයෙන් මුල්වරට රඟපාපු ඇය මිනිගෝ චිත්‍රපටයේ උපප්‍රධාන චරිතයක් රඟපාමින් තමයි සිනමාවට අවතීර්ණ වී තිබුණේ. මඩොල් දුව, සාරා, යසේසුරු, විරාගය, යහළු ඉහෙලියෝ, යුගාන්තය, මංගලතෑග, යුවතිපති, මාරුතේ සහ බවදුකාදී චිත්‍රපට රසගම රඟපෑපු ඇය වැඩිහිටි කාන්තා චරිත රංගනය සඳහා නම් දැරූ රංගන ශිල්පිනියක් කිව්වොත් හරි. මෑත යුගයේ තිරගත වුණු පත්තිනි සහ කරසර්ප වැනි චිත්‍රපටවලත් ඇය රංගනයෙන් දායක වුණා. ඉතින් රටක් ආදරය කරන මේ රංගන ශිල්පිනියට ඉක්මන් සුවය ලැබේවා කියලා නැවත වරක් අපි ප්‍රාර්ථනා කරනවා.